අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිදු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල නිකිනේ පුර 15ක පොහෝ දිනය අදයි යුරෝපා සංගමේ තානාපතිවරුන් පිරිසක් ජනපති හමු වෙයි GSP+ IMF සහ UNHCR ගැන විශේෂ අවධානයක් යොමු කරන්නත් ඉල්ලයි සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කරනවා ජනපති කියයි ජනපතිගෙන් අනුරට ලිපියක් අපිට කාගේවත් ලිපි ලැබුණ නැහැ ජවිපේ කියයි යන්න රටක් සොයමින් සිටි ගෝඨාභයට තායිලන්තය පිහිට වෙයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම යලි සිය මානුෂිකත්වයේ දැත් ශ්‍රී ලංකාවට දිගු කරයි මෙරට දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 45000ක ආධාරයක් මෙට්‍රික් ටොන් 35000ක පෙට්‍රල් නැවක් අද රාත්‍රියේ දිවයිනට ගොඩබෑම හෙට එල්බෝඩ් දෙකෙන් ආ මාරයා ප්‍රථමයෙන් දේශීය පුවත් නිකිනිපුර 15ක පොහෝ දිනය අදයි ඓතිහාසික සිදුවීම් රසක් සනිටුහන් වූ නිකිනිපුර 15ක පොහෝ දිනය වන අද දිනේ බෞද්ධ සිද්ධාස්ථාන සඳහවතුන්ගෙන් පිරි ඉතිරි ගොස් තිබුණා නිකිනිපුර 15ක පොහෝ දිනය අදයි පෙරව සමාදන් වීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේ පසුවස් එළඹෙන පොහෝ දිනය ලෙස නිකිනි පොහෝ දිනය හඳුන්වනවා එමෙන්ම අජාසත් රජුගේ අනුග්‍රහය යටතේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ ප්‍රථම ධර්ම සංගායනාවද පැවැත්ුණේ අදවන් පොහෝ දිනක බව ශාසනික ඉතිහාසයේ සඳහන් බුදුසසුනේ තවත් සුවිශේෂී සිදුවීම් රැසක් නිකිනිපුර 15ක පොහෝ දිනයේදී සිදුව තිබෙනවා මෙතර සියත අමාවැස්ස පොතා සජීව විකාශය තුලින් අද දවස පුරා ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත ගෙනීමට අප කටයුතු කළා. කාව්‍යමය ධර්මදේශනා දම්සභා මණ්ඩප සදහම් කතිකායතුළු ආගමික වැඩසටහන් රැසක් සියත අමාවැස්ස පොතා සජීව විකාශය ඔස්සේ ඔබට නැරඹීමේ අවස්ථාව අප උදා කර දුන්නා. මේ ඩිකිරිපුර 15ක පොහෝ දිනේ වෙනුවෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථානවල පැවති ආගමික වතාවත් යුරෝපා සංගමේ තානාපතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා. එෙහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, සිවිල් අයිතිවාසිකම් තහවුරු කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳව තානාපතිවරුන් ජනාධිපතිවරයා හමු වේ අවධාරණය කර තිබෙනවා. බෙරට යුරෝපා සංගමේ තානාපතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා. යුරෝපා සංගමේ සිය නිල ට්විටර් ගිණුම තුළ ඔවුන් මේ බව සඳහන් කර තිබුණා. ඊයේ කොළඹදී මෙම හමුව සිදු විය ඇති අතර එහිදී ඔවුන් අවධාරණය කර ඇත්තේ සිවිල් හා මානව හිමිකම් තහවුරු කිරීම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ විසම්මුතියට ඇති අයිතිය ආරක්ෂා කිරීම ඉතා වැදගත් කරුණක් බවයි. GSP+ IMF සහ මානව හිමිකම් කවුන්සිලයේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙසයි යුරෝපා සංගම් තානාපතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ. සියලු ක්‍රියාවලීන් සාර්ථක කර ගැනීම සඳහා රජය විසින් ස්ථිර පියවර ගනු ඇති බවට තමන් විශ්වාස කරන බවද යුරෝපා සංගමය සිය නිල ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම හමුවීම පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ජනාධිපති මාධ්‍යංශය තොරතුරු සඳහන් කර නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ජනබල වේගයට ලිපියක් යවා තිබෙනවා. ඒ සරෝපාක්ෂික සාකච්ඡා සඳහා සහභාගී නොවීම පිළිබඳව කනගාටුව පළ කරමින් කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වන කිසිදු ලිපියක් මෙතෙක් තමන් වෙත ලැබී නැති බවයි ජාතික ජනබල වේගය අපකල විමසීමකදී පැවසුවේ. මේ අතර සරෝපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව පක්ෂ කිහිපයක් සමග තවත් සාකච්ඡාවක්
जनाधिपतिवर प्रधान पवत्नादी जनाधिपतिवर प्रकाश कर अति सैम पक्षे कटम साधारण नियोजन सहित पालन व्यूह सकस्किरीम तम अरमुन बवाय රටතුල පවතින දේශපාලන ව්‍යාකූලත්වයට තවමත් නිසි විසඳුමක් ලබා දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සමත්ව නැහැ. මේ අර්බුදකාරී වාතාවරණයෙන් මිදීමට විසඳුමක් ලෙස සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට දේශපාලන පක්ෂ සහ විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වනවා. සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ අතර එහිදී සර්වපාක්ෂික ආණ්ඩුවට සහය ලබා දීමටයි තීරණය කර ඇත්තේ. ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ पक्ष दहय नियोजित सर्वपाक्षिक आंडू संबंधे जनाधिपतिवरा समग मेथेक् साकच्छा कर जातिक जनबल वेगे जनाधिपतिवरा समग साकच्छावट सहभागी वे नतिबवाई धनुम दुन्ने म्यातर सर्वपाक्षिक आंडू संबंधे साकच्छावा ये जनाधिपति रनिल विक्रम सिंह गे प्रधान पेवत्तुना एम साकच्छावट पार्लिमेंट मंत्री रिशाड बदियुदीन गे नायकत्वेन युत समस्त लंका मुस्लिम कांग्रेस पार्लिमेंट मंत्री अनुर प्रियदर्शन आपागे नायकत्वेन युत कंडायम पार्लिमेंट मंत्री रौफ हकीम गे नायकत्वेन युत श्रीलंका मुस्लिम कांग्रेस पार्लिमेंट मंत्री सीवी विघ्नेश्वरन गे नायकत्वेन युत तमिल मक्कल देसीय कूट्टणी पक्ष पार्लिमेंट मंत्री मनो गणेशन गे नायकत्वेन युत देमल प्रगतिशीली संधाने सहभागी वीति बनवा मेहदी जनाधिपतिवरया संधान करते सैम पक्षेकटम साधारण नियोजनयक सहित पालन व्यूहयक सकस्किरीम तम अरमुन बवाय पार्लिमेंट आंशिक अधीक्षण कमिटु पत्किरीमे कटियतु मेवन विट सिदुवन बव पेवसू जनाधिपतिवरया तवत अतुरु कमिटु किहिपयक पिहिटुवीमे अवश्यतावय हंदुनागेन ऐति बवय संधान कले जातिक सभाव ऐति किरीम प्रधान इलक्क्य बव पेन्वा दुन जनाधिपतिवरया सिय पक्षवल नियोजने सह संधान तुल ऐति अनिकुत पक्ष सह कंडायमवल संपूर्ण नियोजनयक ए संधा अवश्य बवय संधान कले कमिटु सभापतिवरुन वित कैबिनेट अमात्यवरुन हा समान बलयक सह नियोजनयक लबा दीमटत अवश्य अवस्थावल ओउन कैबिनेट साकच्छा संधा सहभागी कर गनीमे वेदगत विक्रम सिंह जनाधिपतिवरा पहदिली करती मनवा कमिटु क्रमे नियोजने करनवाद एसे नतिनाम आंडुवट एक्वनवाद यान्न एए पक्ष साकच्छा कर तमंट देनुं दिन लसद रनिल विक्रम सिंह जनाधिपतिवरा मेहिदी इल्ला तिबनवा मेयतर जनाधिपति रनिल विक्रम सिंह जातिक जनबल वेगे नायक पार्लिमेंट मंत्री अनुर कुमार दिशा नायकट लिपिया क्यों करती मनवा सर्वपाक्षिक आंडुवट सहभागी नोवीमट जातिक जनबल वेगे गा तीरने संबंधेन कनकाटुवट पत्वन बवाय जनाधिपतिवरा संधान करत्ते एमेन्म जातिक जनबल वेगे सर्वपाक्षिक आंडुवट සහය ලබා දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා එම ලිපිය මගින් දන්වා තිබෙනවා. හෙටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයට පැමිණීමට අවසර හිමි වන බව එරට අග්‍රාමාත්‍ය ප්‍රවුද් ජානෝජා පවසා තිබෙනවා. වොෂින්ටන් පෝස්ට් පුවත්පත වෙත අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තායිලන්තය තුලදී දේශපාලන කටයුතු සිදු නොකරන බවට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවයි. हिटपु जनाधिपति गोठाबे राजपक्षट जनताव वेतिन एल्लू दडी विरोधयत समग पसुगिय जूली मस नौवनदा जनताव मिलियन गणनिन कोलंबट पेमिन जनाधिपति मंदिरे सह जनाधिपति लेखम कार्यालय वट करमिन ईट एतुलु वीसिय विरोधय फलकिरीमट कटयुतु कला मेलेस जनताव वेतिन एल्लू दडी विरोधयत समग हिटपु जनाधिपति गोठाबे राजपक्ष जूली नौवेंदा सिट दिन किहिपयक आरक्षित स्थानीक रेंदी सिटिमीन जूली मस दहतुन्नदा होर रहसेम श्रीलंका वेन पला गया ए श्रीलंका ग्वन हमुदावट आयत जेट्यानेकिन मालदीवेन वेताई मेलेस मालदीवेन वेत पला गया हिटपु जनाधिपति गोठाबे राजपक्ष इन अनतुरुव सिंगापुरवट पला गया सिंगापुरवेद रेंदी सिटीमट ओहुट लबा दी तिबू काले अवसान वीमत समग याली एय दीर्घ कर गनीमट गोठाबे राजपक्ष कटयुतु कला एलेस सिंगापुर राज्य विसिन लबादुन अतिरेक कालेद अवसन वीमत समग गोठाबे राजपक्षट यन्नट तवत रटक स्वागनीमट कटयुतु किरीमट सिदुना एनु हिटपु जनाधिपति वरयाट तावकालिकव थाईलांते रंदी सिटीमट अवसर लबादुन बव थाईलांत अग्रामात्य प्रवुज्जान ओचा पवसाति बेनवा बैंकॉक पोस्ट पुवत्पत अतुलु विदेश माध्य वार्ता करन्ने हिटपु जनाधिपति गोठाबे राजपक्षट थाईलांते तावकालिक संचारयक संधा अवसर लबादुन बवाय श्रीलंका हिटपु जनाधिपति वरया थाईलांते देशपालन कटयुतु सिदु नोकरन बवट पोरोंदु वी अति बवत अग्रामात्य प्रवुच्चान नोचा पवसाति बेनवा मेय मानुषीय प्रश्नयक अपि पोरोंदुवक दीला तियेनवा एय तावकालिक नवतीमक पमनाई किसुदु देशपालन क्रियाकारकम वलट इड देन्ने नहे ඔහුට රැකවරණයක් ලබා ගැනීමට රටක් සොයා ගැනීමට උපකාරී වීමට අපි බලාපොරොත්තු වෙනවා යනුවෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරල් ප්‍රවුජ්ජන් ඕචා වැඩිදුරටත් සඳහන් කර තිබුණා ගෝඨාභය රාජපක්ෂ තාමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත් ලාභියෙකු වන බැවින් ඔහුට දින 90ක කාලයක් තායිලන්තයේ රැඳී සිටිය හැකි බබයි එරට විදේශ අමාත්‍ය ඩොන් ප්‍රමුද් විනායි ප්‍රකාශ කර ඇත්තේ
पेट्रोल मेट्रिक टन 35000ක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ දිවයිනට ළඟා වීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අදාළ ඉන්ධන නෞකාවේ ගෙවීම ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාය දැතිව සම්පූර්ණයෙන්ම සිදු කර අවසන් බවයි අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ. මේ අතර විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව සිවිල් සංවිධාන සිය දැඩි විරෝධය පළ කරමින් සිටිනවා. मेट्रिक टन 35000ක් රැගත් පෙට්‍රල් නෞකාවක් අද රාත්‍රියේ කොළඹ වරායට ළඟා වීමට නියමිත අතර එම නෞකාවේ ඌ පෙට්‍රල් ගොඩබෑමේ කටයුතු හෙට දිනේ ආරම්භ වීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේද සහාය ඇතිව අදාළ නෞකාව සඳහා ඊයේ දිනය වන විට ගෙවීම සම්පූර්ණයෙන්ම සිදු කර අවසන් බවයි. මේ අතර ලංකා IOC සමාගම අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ දින බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබෙනවා. මීට IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ඇතුළු එම ආයතනයේ කළමනාකරුවන් අලවිකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ. මෙහිදී QR ක්‍රමවේද යටතේ ඉන්ධන ලබා දීමේදී අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මේ අතර අදත් QR ක්‍රමවේද යටතේ දිවයිනේ ඉන්ධන පිරුම් හල් වලින් ඉන්ද්‍ර නිකුත් කිරීම සිදු කෙරුණා. QR ක්‍රමවේද යටතේ ලබා දෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බවයි සමස්ත ලංකා ටිපර් රථ හිමියන්ගේ සහ රියදුරන්ගේ සංසදය පවසන්නේ. මේ අතර විදුලි බිල වැඩි කිරීම පිළිබඳව සිවිල් සංවිධාන සිය විරෝධය පළ කර සිටියා. විදුලි බිල සැබවින්ම වැඩි කරලා තියෙන්නේ දරා ගන්නම බැරි එදා වේලාවක් සරි කර ගන්න බැරි දැඩිම අසරණභාවයට පත් වෙලා ඉන්න විදුලි පාරිභෝගික පවුල් වලින්. ලෝකයේ තෙල් බැරල් එක මේ වෙන විට ඩොලර් 28කට වැඩියෙන් අඩු වෙනකොට අවම වශයෙන් රුපියල් 94ක් අඩු කරලා වරායට එන ගාස්තු අඩු කරන්න පුළුවන් එක ගසා කාලා රුපියල් 20කුනුයි මේ ළඟදී 10කුනුයි තෙල් මිල අඩු කරේ රුපියල් 30 වැඩි කරන්නේ 100 ගන්න. මේ ආණ්ඩුව වැඩි කරනකොට ලෝක වෙළඳපොලේ සූත්‍රය ගන්නවා. හැබැයි අඩු කරනකොට ගසා කෑමේ සූත්‍රය පාවිච්චි කරලා 10කින් 20කින් අඩු කරනවා. විදුලි බිල වැඩිම වලට බලපාන්නේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ආණ්ඩුව නොදීම මත. අපගේ විරුද්ධත්වය අපි මේ අවස්ථාවේ රජයට ප්‍රකාශ කරනවා. රජය මේ අවස්ථාවේදී නොකළ යුතු දෙයක් තමයි මේ කරේ. හැම කරලා අද මහජන විමුක්තිතා කොමිසම සාධාරණීකරණය කරමින් ඉන්නවා. එහි සභාපතිතුමා පාරිභෝගිකයෝ මේ මිල වැඩි කරන්න අවසරය දුන්නලු. මේ රටේ කොයි පාරිභෝගිකයද මිලක් වැඩි කරන්න අවසරය දෙන්නේ කියලා අපි එතුමායෙන් අහනවා. මහජන විමුක්තිතා කොමිසම තියෙන්නේ මේවා පිළිබඳව පාලනයක් ඇති කරන්න. නමුත් අද මහජන විමුක්තිතා කොමිසම මොකද කරන්නේ? පාරිභෝගිකයා පැත්තේ හිටගන්න නැතුව විදිරවල මණ්ඩලය පැත්තේ හිටගෙන පාරිභෝගිකයා පීඩනයටපත් කිරීම ඔහු විසින් අනුමත කරමින් සිටිනවා. පාරිභෝගිකයා කරුවලේ තබමින් මිල වැඩි කිරීම ඉතාමත්ම හාස්‍යජනක කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මහජන විමුක්තිතා කොමිසම කියන්නේ සුදු අලියෙක්. රටට මාළු සපයන දීවරයින් දැන් අන්ත අසරණ වෙලා. ඇතැම් ප්‍රදේශවල දීවරයින් අධික පිරිවැයක් දරා භූමි තෙල් යොදන බෝට්ටු එන්ජින් වලට පෙට්‍රල් දමා දීවර රැකියාවේ නිරත වනවා. ඔවුන් පවසන්නේ එලෙස අධික පිරිවැයක් දරා මුහුදු යාමට සිදුවීම නිසා සියලු මත්ස්‍ය වර්ගවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි. ඉන්ධන අර්බුදය මේවන විට දීවර කර්මාන්තයටත් මරු පහරක් එල්ල කර තිබෙනවා. භූමි තෙල් නොමැතිකම මේ දීවර කර්මාන්තයේ කඩා වැටීමට ප්‍රධාන සාධකයක් වී ඇති බවයි දීවරින් පවසන්නේ. මේ හේතුව නිසාම භූමි තෙල් යොදන බෝට්ටු එන්ජින් වලට අධික පිරිවැයක් දරා පෙට්‍රල් යොදා මුහුදු යාමට සිදුවන බවයි දීවරින් මැසිවිලි නගන්නේ. මාස 3කට අධික කාලයක් මේ තත්ත්වයට දීවරින් මුහුණ දෙනවා. මේ අතර එලෙස පෙට්‍රල් භාවිත කරමින් මාරවිල තල්විල වැල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය දීවරින් පිරිසකට සරු මත්ස්‍ය අස්වැන්නක් ලැබී තිබෙනවා.
මෙලෙස සරු මත්ස්‍ය අස්වැන්නක් ලැබුණද තමාට සිදුවන අධික පිරිවැය හේතුවෙන් ඔවුන් පවසන්නේ ජනතාවට අඩු මිලට තම මත්ස්‍ය අස්වැන්න අලෙවි කළ නොහැකි බවයි. मिनसुंट खंडने दरुअंकर भूमि तेटी का तक लेकिन मिनसु शहर में पेट्रोल दागण भूमि इंजिन इंजिन रिपेर मोटर सैकिल दागण मालूम बोट शहर में मिथन इतना बोट पण हाँ अद मिथन मालूम हस्ट इतने अब बोट कटी භූමිතෙල් අර්බුදය නිසාම මේ වෙනකොට පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් 30,000කට ආසන්න දේවරින් පිරිසකට සම්පූර්ණයෙන් සිය රැකියාව අහිමි වී තිබෙනවා. එය ඉතාමත් සෝචනීය තත්වයක්. රට වටේම මුහුද තිබෙන අපේ රටේ අධික මිලකට මත්සයින් මිලදී ගන්න සිදුවීමම කනගාටුවට කරුණක්. මේ තත්වය දෙස රජය මීට වඩා අවධානයක් යොමු කළ යුතු බවයි සියත අප අවධාරණය කරන්නේ. यूरिया पोहर तोग वेदा हरीम सीएट अणुअटीन पवन अवसान पव अमात्य महिंद अमरवीर पवसन वा बड़ी गोवीन ऑनलाइन क्रम वेदे अटते लिया पद किमे वेडसटहन आरंभ करवाय अमात्य वर असंधान कले मैतर वितर खर्मांत मेवन विट प्रबल बलपैम के मीन पवतीन अदवन विट वितरया कृपया हेटकट आसान मुदल कटाई अलवी वाणे එළඹෙන මහකන්නේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වගා කළ හැකි සෑම බිම්මඟලක්ම වගා කිරීම සඳහා පියවර ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ කන්දකඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ඒ සඳහා කෘෂිකර්ම නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, පශු සම්පත් මණ්ඩලයේ නිලධාරීන්, මහවැලි අධිකාරියේ නිලධාරීන් හා රාජ්‍ය අංශයේ ආයතන ප්‍රධානීන් රැසක් එක්ව සිටියා. එහිදී කෘෂිකර්මාන්තයේ දැනට පවතින ගැටලු සාකච්ඡාවට ලක් කෙරුණු අතර එළඹෙන මහකන්නේ සඳහා කඩිනමින් වගාවන් ආරම්භ කිරීමට තීරණය කෙරුණා. ඒ රට තුල පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී සහල් තිරිඟුපිටි මිරිස් ආදී නිෂ්පාදනයන් ආනයනය අවම කිරීමේ අරමුණින් සියලුම වගාවන් සඳහා අවශ්‍ය යූරියා පොහොර කඩිනමින් ලබා දීමටත් බිම් සකස් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන යන්ත්‍ර සූත්‍ර ලබා දීමටත් කටයුතු කරන බව එහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර අද උදෑසන කෘෂිකර්ම අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික කෘෂිකර්ම වැඩසටහන යටතේ මාදිවල ආදර්ශ ගොවිපළ නිරීක්ෂණයට එක්ව සිටියා. දැනට පොර 198ක් බෙදලා අවසන් කරලා තිබෙනවා. අපි දැන් ඊළඟට බලාපොරොත්තු වෙන්නේ මහකන්නේටත් පොර ළඟදිම ලබා දෙන්න ගොවින්ට අපි මේ පොර ගැටලුවට මුහුණ දෙන්න ඉඩ තියන්න සූදානමක් නැහැ. මේ අතර රට තුල පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එළවලු ගොවින් පීඩාවට පත්වැති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා. ඒ හේතුවෙන් දේශීය වෙළඳපොලේ එළවලු මිල ගණන් යලිත් ඉහළ ගොස් ඇති බවයි එම එකමුතුවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. අවශ්‍ය බෙහෙත් ටික පොහොර ටික අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්නේ නැහැ. එළවලු ගෙනීමේ අඩුවක් තියෙනවා. නෝල් ආර්ථික මධ්‍යස්ථානේ බැලුවොත් කැරට් 230 ඉඳන් 260 වගේ යනවා තොග මිලක්. ගෝවා 230 ඉඳන් 270 වගේ තොග මිලක් යනවා. අල යනවා 300 ඉඳන් 350 වගේ තොග මිලක්. මාළු මිලි රුපියල් 650 ඉඳන් 750ට වගේ යනවා. බොන්චි 380ක් 480ක් වගේ යනවා. මේක අඩුවීමක් නෙමෙයි මේක ඇත්තටම. බේකරි නිෂ්පාදකින්ගේ සංගමය පසුගියදා බිත්තරයක් රුපියල් 20කට ආසන්න මුදලකට ඉන්දියාවෙන් මිලදී ගත හැකි බවට මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එම ප්‍රකාශයේ විවේචනයට ලක් කරමින් අද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී මාධ්‍යට අදහස් දක්වමින් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමයේ සභාපතිවරයා මෙසේ අදහස් පළ කළා. දාලා තියෙන වැදියට වෙන්නේ ලංකා රුපියල් 18ක් 20ක් ඇතුළත ඉන්දියන් බිත්තරයක් ගෙනහැයි කියලා. මේ ග්‍රාමීය කර්මාන්තේ කෙනා රුපියල් 18කට ඉන්දියාවෙන් බිත්තරයක් ගෙනාවොත් අපට මේ ගමන යන්න බෑ. අද ලංකාවේ බිත්තරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 45ක් යනවා. හැබැයි ඉන්දියන් බිත්තරයක් ගේන්න 40ක් යනවා. එතකොට රුපියල් 5 පරතරය බැලුවොත් එහෙම බේකරි හිමියන්ට අපේ බිත්තරේ බරත් එක්ක බලුවොත් අපේ බිත්තරේ රුපියල් 55ට 60ට ගත්තත් ලාභයි. දැනට වෙළඳපොළ තුල බිත්තරයක් රුපියල් 55
හැටත් අතර මිලකට අලෙවි වන අතර බිත්තර 10ක් සහිත ඇසුරුමක් රුපියල් 660ත් 680ත් අතර මිලකට අලෙවි වනවා. ඊට අමතරව කුකුල් මස් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 1300ත් 1400ත් අතර මිලකටයි. පසුගිය මහගන්නේදී නිසි පරිදි යූරියා පොහොර නොලැබීමෙන් අප රටේ බඩේරුඟු වගාව සම්පූර්ණයෙන්ම අඩාලේ වී තිබෙනවා. සත්ව ආහාර ලෙස යොදා ගන්නා බඩේරුඟු අස්වැන්න එසේ පහත වැටීමෙන් මේවන විට දියර කිරි කුකුල් මස් සහ බිත්තර නිෂ්පාදනයේද සීග්‍රෙන් පහළ වැටී තිබෙනවා. එම තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් ඉදිරි මහගන්නේදී හෙක්ටයාර 60000ක භූමි ප්‍රමාණයක බඩේරුඟු වගා කිරීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ. එසේ බඩේරුඟු වගාව විධිමත් කිරීමේ අරමුණින් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා බඩේරුඟු ගොවීන් ඔන්ලයින් ක්‍රමය යටතේ ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම වැඩපිළිවෙල ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත්තේ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් සියලුම ගොවීන්ගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් සහිත GEO ගොවියානම් ඇප් එක හරහායි. එමගින් නිවැරදි දත්ත සමග බඩේරුඟු වගාව විධිමත්ව සිදු කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා. क्रिकेट क्रीडावेदी श्रीलंका प्रबल प्रतिवादी वर्णे ऑस्ट्रेलिया ऑस्ट्रेलिया श्रीलंकावट प्रबल थारुजन्याक मनुष्यत्वयातीनक सीट ऑस्ट्रेलिया क्रीडकीन श्रीलंकावट दिगिन दिगटम आधार किरीमट काटेतु करमीन सीतिनवा ऑस्ट्रेलियानु क्रिकेट खंडायम मेरठ आर्थिक अर्बुदेन पीडावट पत्वेती दर्वन सह पाउल संधा मूल्य परित्याग्याक लबादी तिबेनवा एलिस लबादी एत्ते ऑस्ट्रेलियानु डॉलर 45000 मुदलाक एयो श्रीलंका मुदलिन 1 कोटी 13 लक्षेकट अधिकाई मेय यूनिसेफ संविधानय हरहा परित्याग किरीमट कटियुतु कर तिबेनवा यूनिसेफ संविधानय ऑस्ट्रेलियानु तानापति क्रिकेट नायक पैट कमिन सह क्रिकेट क्रीडक एरन फिंच के मूलिकत्वेन मेम परित्यागय सिदुकला मीट पेरद श्रीलंका क्रिकेट චාරය අතරතුරදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය මනුෂ්‍යත්වයේ දෑත් ශ්‍රී ලංකාව වෙත දිගු කරමින් මූල්‍යාධාරයක් සිදු කර තිබුණා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. පෞද්ගලික පන්තියකට සහභාගී වී පැමිණෙමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අද දහවල් පානදුර මාළමුල්ල ප්‍රදේශයේදී. මෙම අනතුර සිදුව ඇත්තේ කාන්තාවක පදවන ලද රියදුරු පුහුණු පූර්වක් හෙවත් එල්බෝට් සහිත මෝටර රථයකට යටවීමෙන්. අදාළ කාන්තාවට රියදුරු බලපත්‍රයක් තිබුණද නිසියයුරින් රියදුරු පුහුණු අනුමැතිකම නිසා මෙම පූර්ව තම මෝටර රථයේ සවිකර ඇති බවයි පොලිසිය පවසන්නේ. අදාළ සිසුවා මාර්ගයේ ආසන්නයේ පාපැදිය නවතා සිටියේදී මෙම අනතුරට ලක් ඇත්තේ ජීවිතක්ෂයට පත් සිසුවා පානතුර රාජකීය විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් දලදා සමිතුන් වැඳ පුදා ගැනීමට පැමිණෙන සදහැපතුන්ට සහ අද දින පැවැතෙන අවසන් මහා රන්තෝලි පෙරහැරට සමගාමීව විවාසිය දායකත්වයේ ලබා දෙනවා. ඒ මාලිගා පරිශ්‍රයට පැමිණෙන සදහැපතුන්ගේ ගිමන් නිවාලන්නට විවා කිරිකෝප්පයකින් සංග්‍රහ කිරීමෙන් එසේම දලදා වහන්සේ උදෙසා පිච්චමල් පූජාවක්ද අද දිනේ සිදු කරනු ලබනවා. මෙම විශේෂ අවස්ථාව ප්‍රේක්ෂක ඔබට විවා Facebook පිටු ඔස්සේ නැරඹීමටද අවස්ථාව හිමිවනවා. සුජාතා විද්‍යාලයේ සදහම් බැතිගේ සරණිය විදුහල්පතිනිය රන්මලී පෙරේරා හා නියෝජ්‍ය විදුහල්පතිනිය ඉන්දිකා වණිකසේකරගේ මග පෙන්වීම යටතේ සංගීතවේදී විශාරද ජගත් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින සිදු කෙරුණා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය මධ්‍යස්ථානීය විවෘති කිරීම හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ප්‍රචාරක ලේකම්වරයා ලෙස තිසර ගුණසිංහ වැඩබාර ගැනීම සිදු කෙරුණා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් මේ ලංකාවේ තියෙන වර්තමාන සමාජ දේශපාලන ප්‍රශ්නෙට අලුත් විසඳුමක් අවශ්‍යයි අලුත් වෙනසක් අවශ්‍යයි ඉතින් මේ බිමට අලුත් දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි ලංකාව පුරාම දෙවන පරපුර නමින් අපි අලුත් සමාජ දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරනවා මම රෝහණ විජේවිරිගේ පුත්‍රයා මිස ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නෙවෙයි මට ජනතා විමුක්ති පෙරමුණේ කිසිම අයිතියක් නැහැ ඉතින් මම විශ්වාස කරනවා අපි අලුත් දේශපාලන ආමන්ත්‍රණයක් මේ බිමට ගේන්න ඕනේ දැන් තාත්තලාගෙන් පුතාලට පරම්පරාවෙන් පරම්පරාවට ඡන්දෙ දුන්න පක්ෂ දේශපාලනට අපි තියමු දැන් ලෝකෙ පුරා එකෙක්වත් අපිට ණය දෙන්නේ නැහැ ඇයි අපි බංකොලොත් වෙලා ණය ගෙවා ගන්න බැරි රටක් බවට දැන් අපි रणिल महार वेड़ा रणिल मेक कुड़ा मिनिया बुद्धिमता
ඔය බුද්ධිමත් මුතු ටික කරපු වැඩේ තමයි මහා භාණ්ඩාගාරයේ හිස් අද වෙන විට ඔබතුමා වත්මන් රජී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනාධිපති විරයාලිස දිවුරුන් දීලා හමාරයි එසේනම් හොරු ටික අල්ලලා වහාම නීති ක්‍රියාත්මක කරන්න පට්ටපල් හොරුණන් රකින්ද යන්නට එපා කොයික පැත්තකින් චීනයට අපි වරායක් දීලා ඊට පස්සේ අපිට කියන්න බෑනේ වරායට එන්න එපා කියලා හැබැයි එන්න දුන්න ගමම ඉන්දියාව අවුල් වෙනවා අපි තේරුම් ගන්න ඕනේ අපි ඉන්න කලාපයත් එක්ක මේ සියලුම බලවේග යම් කිසි විදියකට කොහොමද අපි කලමනාකරණය කරන්න ඕනේ කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ අපේ විදේශ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ ස්වාධීනව අපේ ස්වෛරීත්වය රැක ගන්න පුළුවන් විදියට ශක්තිමත්ව ගනුදෙනු කරන්න නමුත් එහෙම තත්වයක් අද නැහැ පෞරුෂයකින් තොර නායකත්වයේ තවදුරටත් මේ ආකාරයට ඉදිරියට ගියොත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව චීනය සහ ඉන්දියාව අතර යුද භූමියක් බවට පත් වෙන එක වළක්වන්න බෑ සමහර වෙලාවට තුන්වැනි ලෝක යුද්ධයක කේන්ද්‍රය ශ්‍රී ලංකාව වෙන්න පුළුවන් මේ යන තත්ත්වය චීනය සහ රුසියානු සුරක්ෂිතතාවය පිළිබඳව ප්‍රශ්නය අද අනි කවරදාටත් වඩා උස්සන්න වෙලා තියෙනවා එහෙනම් ඒගොල්ලෝ ඒගොල්ලන්ට සම්බන්ධ සාගරවල මුහුදුවල සහ ඒ වගේම ගොඩබිම් ප්‍රදේශවල යම් යම් ආකාරයේ නිරීක්ෂණ යුද අභ්‍යාස නිරන්තරම සිදුවීම් පවතින එක සාමාන්‍යයෙන් සංසිද්ධියක් ඇත්ත වශයෙන්ම නමුත් ඉන්දියාවට විතරක් නෙමෙයි මේක නෞකාව බලපාන්නේ ඇත්ත වශයෙන්ම මොකද ඉන්දියාව මේ ප්‍රශ්නේ මතුවාට එතකොට මේ කලාපේ තවත් බොහෝ රටවල් තියෙනවා ඇත්ත වශයෙන්ම ඉරටවලටත් මේක බල रात्रि प्रवृत्ति विकास अवसान हेट उदासन हाट वब शुभरात्रिया දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න